අයුබෝවන් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට ඇති රෝග අනුව රෝග ලක්ෂණ අනුව හා ඔබ සිටින තත්ත්වය අනුව ඔබ මුණ ගැසිය යුතු වෛද්‍යවරයා පිළිබඳවයි ඔබ ගැබිනි මවක් නම් එසේත් නැත්නම් ඔබ මාත්‍රෝත්වය අපේක්ෂාවෙන් සිටින කාන්තාවක් නම් ඔබ මුණ ගැසිය යුත්තේ කන්සල්ටන් ගයිනකොලොජිස්ට් හෙවත් නාරිහා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙක්වයි කුඩා දරුවෙකුගේ රෝග තත්ත්වයක් පිළිබඳව නම් කන්සල්ටන්ට් පීඩියාට්‍රිෂියන් හෙවත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුය. දියවැඩියාව, අතිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි බෝනවන රෝග තත්ත්ව තිබෙන බව තහවුරු කරගත් රෝගීන් හා එම රෝග තත්ත්වවලට අදාළ රෝග ලක්ෂණ තිබෙන රෝගීන් යොමු විය යුත්තේ කන්සල්ටන්ට් ෆිසිෂියන් හෙවත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරු වෙතයි. ඔබගේ පපු ප්‍රදේශයේ ආශ්‍රිතව දැඩි වේදනාවක් කැක්කුමක් ඇතනම් යම්කිසි හේතුවක් නිසා හෘදයාබාධ අවදානමක් පවතී නම් ඔබ හමු විය යුත්තේ කන්සල්ටන් කාඩියොලොජිස්ට් එහෙමත් නැත්නම් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්වයි. ඔබ දියවැඩියා රෝගියෙක් ලෙස තහවුරු වූ රෝගියෙක් නම් හෝ දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ ඇතනම් හෝ දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතී නම් ඔබ මුණ ගැසිය යුත්තේ කන්සල්ටන් එන්ඩොක්‍රොනොලොජිස්ට් එහෙමත් නැත්නම් අන්තරා සර්ග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතයි. විවිධ රෝග ලක්ෂණ පෙන්වමින් නිශ්චිත රෝගයක් හඳුනාගත නොහැකි නම් මුලින්ම ඔබට හුරු ඔබගේ පවුලේ වෛද්‍යවරයා ඒ කියන්නේ ඔබගේ ෆැමිලි ඩොක්ටර්ව මුණ ගැසීම සුදුසු වේ. ඔබව පරීක්ෂා කර අදාළ ප්‍රතිකාරවලට ඔහු ඔබව යොමු කරයි. අවශ්‍ය නම් විශේෂඥ වෛද්‍යවරු සඳහාද ඔහු ඔබව යොමු කරයි. ඔබට ගෑස්ට්‍රයිටිස් අර්ශස් වැනි රෝග තත්ත්ව ඇතනම් ඔබ මුණ ගැසිය යුත්තේ ආමාශ ආන්ත්‍රයක හා ඒ ආශ්‍රිත අවයවවල ආබාධ හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙවත් ගෑස්ට්‍රෝඑන්ටරොලොජිස්ට් කෙනෙක් වෙතයි. සත්කම් සිදු කළ යුතු මට්ටමින් අර්ශස් හෝ වෙනත් ගෙඩි ගැටිති ඇතනම් ඔබ මුණ ගැසිය යුත්තේ කන්සල්ටන් සර්ජන් එහෙමත් නැත්නම් ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්වයි. සමේ රෝග, හිසකෙස් ගැලවීම, හිස් කබලේ ඇතිවන කැසීම, බිබිලි දැමීම වැනි තත්ත්ව හා නියපොතු සම්බන්ධ ගැටලු ඇතනම් ඔබ මුණ ගැසිය යුත්තේ ඩෙමටොලොජිස්ට් හෙවත් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්වයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව රෝගාබාධ වලදී අපට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් මෙන්ම උගුර කනනාස සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ කියන්නේ ENT සර්ජන් කෙනෙක්ගේ සහාය ගන්න පුළුවන්. ඒ වගේම තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සත්කම් කිරීමට ඇතනම් ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුය. මුත්‍රා මාර්ගයේ ආශ්‍රිත රෝගාබාධයකදී ඒ කියන්නේ මුත්‍රා පිට කිරීමේදී ඇතිවන වේදනාවක්, දැවිල්ලක්, රුධිර වහනයක් වැනි අසාමාන්‍ය තත්ත්වවලදී අපි මෞත්‍රලිංගික පද්ධතිය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ කියන්නේ ජෙනිටෝ යූරිනරි සර්ජන් කෙනෙක් මුණ ගැසිය යුතුය. රුධිරාශ්‍රිත රෝග තත්ත්වවලදී ඒ කියන්නේ රක්තහීනතාවය, තැලසීමියා තත්ත්ව, රුධිර සෛලවල අසාමාන්‍යතා, අසාමාන්‍ය රුධිර වහනයන්, ලියුකේමියා තත්ත්ව ඇති රෝගීන් හමු විය යුත්තේ කන්සල්ටන් හිමටොලොජිස්ට් හෙවත් රුධිර රෝග විශේෂඥ වෛද්‍යවරුන්ය. ඔසප් චක්‍රය පිළිබඳව හෝ වෙනයම් හෝමෝන අසමතුලිතතාවයක් ඇතනම් ඔබ මුණ ගැසිය යුත්තේ ගයිනකොලොජිස්ට් හෙවත් නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙක් වෙතයි. පිළිකා රෝග සඳහා ඔබ මුණ ගැසිය යුත්තේ පිළිකා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ කියන්නේ කන්සල්ටන් ඔන්කොලොජිස්ට් කෙනෙක් වෙතයි. කොන්දේකැක්කුම, හන්දිවල ඇතිවන ආබාධ, ආතරයිටිස් සඳහා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම හන්දි රෝග විශේෂඥ වෛද්‍යවරු ඒ කියන්නේ කන්සල්ටන් රුමටොලොජිස්ට්ලාගේ සහායද අපට ලබාගත හැකිය. ඔබ අධික ස්ථූලතාවයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් හෝ ඔබට අවශ්‍ය ඔබගේ ශරීර බර අඩු කර ගැනීමට නම් ඔබ මුණ ගැසිය යුත්තේ නියුට්‍රිෂනිස්ට් කෙනෙක් නොහොත් පෝෂණවේදියෙක්වයි. ඉහත ඕනෑම රෝග තත්ත්වවලට අදාළ සායන රජයේ රෝහල්වල පැවැත්වේ. රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් වී ඒ කියන්නේ OPD එකට ඇතුළත් වී අදාළ සායනවලටද ඔබට යොමු විය හැකිය. ඔබ සැමට ආයුබෝවන්.